ජාතික හා ජාත්‍යන්තර අභියෝග 100 ජයගෙන රට සංවර්ධනය කරා ගෙන යාම සඳහා ජාතික සම්මුති සංධාන රජයට සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරිවාදී දේශපාලනයේ වෙනුවට සම්මුතිවාදී දේශපාලනයක් රටට අවශ්‍ය බවයි. जनाधिपति वर्या पार्लिमेंट पिविसीमट पेर पार्लिमेंट गणपूर्ण सीनुव नाद किरणु अतर एदी सीलु पार्लिमेंट मंत्री वरुण पार्लिमेंट सभागर्भे असुनगाता अनतुरुव जनाधिपति वर्या सभागर्भेट पिविसुने वेत्रधारी वर्या पार्लिमेंट महालेखामरया हा कथानायक वर्या समगिन श्रीलंकावे आंड्रम व्यवस्थावट अणु त्रिविध हमदावे सेनाधिनायकियालिस्तद आरक्षक अमतिवरयावशेन ममे रटे जातिक आरक्षाव सह एकाग्रताव संबंध पूर्ण वगकीम धरणवा इम कार्येदि ओबे पूर्ण सहयोगे सह कैपवीम विनात किसिंदु करुणक हमुवे देवेनिकोट नोसलका माहट लबा देन लेसा उदाक्म इल्ला सिटिनवा अदिन एरंबिट पार्लिमेंतुव श्रीलंका देशपालन इतिहासे वेदगत संधिस्थानयक सनहितवन करन बव मगे हंगीमाय निदहसिन पासुव अदवनतुरुत अपसतु एक प्रधान पक्षयक पटा अनिकुत कुडा पक्षेक वी गुणनगागा तबाग आंडू पिलिबंदव अध्यक्षीम पमनाई जातिक आंडू संकल्पे मत अदनंब रटे प्रधान देशपालन पक्ष दिके सामूहिकत्वेन गुणनगिन सम्मुतिवादी संधाने प्रधान कार्यवन्ने सियलु जनकोटस अतर संहिंदियाव गुणनगीमत समाज आर्थिक संवर्धनयत एकवर साक्षात् करगनिमिन 2026 उदावन नव लोकेट इन नोब्बे यति जातिक हा जांत्यंतर अभियोगयंत एकसे सार ක මුහුණ දිය හැකි උසස් මානව සංවර්ධනයක් කරා මේ රට ගෙන යෑමයි මෙම පාර්ලිමේන්තුව දවසරක් සඳහා සම්මුති සම්දාන රජයක් ගොඩනගන්නේ එම ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සඳහායි ගෙවුණු වසර 60ක කාලය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා ඒත් අදවනතෙක් අපට ශ්‍රී ලාංකික ජාතියේ පදනම ලෙස සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම අභාග්‍යයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කිරීම මාගේ මෙතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමක් මාගේ තවත් ප්‍රධාන මෙතිවරණ පොරොන්දුවක් වූයේ දශක 3කට ආසන්න කාලයක් තිස්සේ ජනතා අප්‍රසාදයට සහ පිළිකුලට ලක්ව තිබෙන සමානුපාතික ඡන්ද ක්‍රමය තුල ඊට අනුබද්ධ මනාප ඡන්ද ක්‍රමයක් වෙනස් කිරීමයි පසුගිය පාර්ලිමේන්තුවේ දුර කාලයේ අගභාගයේදී මා ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනාව මගින් ඊට අවශ්‍ය මූලික පදනම මේවන විට සපයා ඇති බව ඔබ දන්නවා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂවලට මෙන්ම සිවිල් සමාජයටද එකඟ විය හැකි වඩාත්ම සුදුසු මැතිවරණ ක්‍රමයේ සම්පාදනය කොට සම්මත කිරීමේ ඓතිහාසික කාර්යභාරයද ඔබ අසුන්ගෙන සිටින මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා. දූෂණය, වංචාව සහ නාස්තිය පිටු දැකීමට ඇති කැපවීම මගේ රජයේ මූලික ප්‍රතිපත්තියක් වෙනවා. රාජ්‍ය දේපළ අවභාවිත කළ බවට චෝදනා ලබා ඇති පුද්දලයින්ගේ තරාතිරම් නොබලා ඔවුන් කිසිදු පක්ෂග්‍රාහී හිතෙන් තොරව අධිකරණ ඉදිරියේ පැමිණීමට මම පසුබටවන්නේ නැහැ. ලොව සෑම රටක්ම අපට වැදගත්. එබැවින් විවෘතභාවයක්, මිත්‍රශීලී භාවයක් අපේ විදේශ ප්‍රතිපත්තියේ පදනම වශයෙන් පවතිනු ඇති. ඒ අනුව මෙතෙන් සිට මාගේ රජය ආසියානු කේන්ද්‍රීය මැදමාවතේ විදේශ ප්‍රතිපත්තියක් වෙත වැඩි අවධානයක් යොමු කරන බව මම ප්‍රකාශ කරනවා. මා විශ්වාස කරන්නේ පසුගිය වසර කීපය පුරා අප රටේ විදේශ ප්‍රතිපත්තියේ වැඩ ඉඩකඩක් ජිනීවා යන වචනයට වෙන් වූ තිබුණු බවයි. මා ඉතා සතුටින් ප්‍රකාශ කිරීමට කැමැති පසුගිය මාස 7ක කාලය තුළ මෙතෙක් පැවති තත්ත්වය අප රට වාසිදායක ලෙසත් වෙනස් කර ගැනීමට මාගේ ආණ්ඩුව සමත් වූ බව මාස් පැවසු සියල්ල යථාර්ථයක් බවට පත් කරවීමට නම් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට අනුව වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමට මගේ රජය කටයුතු කරනු ඇති. රැකියා ලබා දීමේදී හෝ වෙනත් රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය කටයුතුවලදී කිසිදු දේශපාලන ගැසීමකට මාගේ රජය ඉඩ තබන්නේ නැති බව මම අවධාරණය කරනවා. මා බොහෝ අවස්ථාවල දැක තිබෙනවා තමන්ගේ පෙළපත් නාමය පොදු ස්ථානවලදී හන්නගා කියන විට ඇතැම් පුද්ගලයන් අපහසුවට පත්වන ආකාරය. එබැවින් පොදු ස්ථාන සහ පොදු ලේකනවල පෙළපත් නාමය දැක්වීමට අවශ්‍ය වන්නේ නම් ඒ නමේ හිමිකරුගේ කැමැත්ත මත පමණක් එසේ කළ යුතු බවත් යම් කෙනෙකු ඊට අකමැති වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ පෙළපත් නාමයේ මුලකුරු වලින් පමණක් දැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමටත් මගේ රජය කටයුතු කරනවා. මේ රට තුල විසිරී සිටින දේශීය බුද්ධිමතුන්ට මෙන්ම විදේශගත ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ට මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රටේ නැගී එන එම නව සම්මුතිවාදී දේශපාලන පරිසරය තුල ඔබේ විශේෂඥ දැනුම සහ හැකියාවන් අපේ රට ගොඩනැගීමට දායක කරන ලෙස මාගේ මේ ඉල්ලීම පිළිගෙන නැවත පැමිණීමට අපේක්ෂා කරන විදේශගත ශ්‍රී ලාංකික උගතුන්ට සහ බුද්ධිමතුන් රතුපාලසක් මතින් පිළිගැනීමට
ඔවුන් මෙරට ගෙන්වා ගැනීමට සම්බන්ධීකරණය කිරීම වෙනස මාගේ අධීක්ෂණය යත්තේ විශේෂ කාර්යාංශයක් පිහිටවීමටත් මගේ රජයේ කටයුතු කරනු ඇති මෙතෙන් සිට මේ ප්‍රධාන පක්ෂ දෙකේ සුසන්යෝගයේ පදනම් වශයෙන් තබා ගැනීමෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහ මාය නියෝජිතින්ගේ සම්මුතිවාදී සහයෝගය දැනට ගොඩනැගීමේ පවතින යහපත් දේශපාලන සංස්කෘතිය තවදුරටත් තහවුරු වන අන්දමින් රටේ අභිවෘද්ධිය සහ ප්‍රගමනයේ සඳහා යොදාගත හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන මෙන් මා ඔබ සියලු දෙනාගෙන් ඉතාම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්තුති දිරුවන් සරණයි දවසේ පුවත විපක්ෂ නායක ධුරයට පත් කර නැහැilla එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් බාර දී තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේ ඒ සඳහා සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකු අත්සන් කර ඇති බවයි පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය සඳහා කුමාර් වෙල්ගම මන්ත්‍රීතුමාත් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහින්දානන්ද අරුත්ගමගේ මන්ත්‍රීමා පත්කරණයට ඉල්ලීමක් කළා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුත් ඉල්ලීමක් සකස් කරලා ඒක අද වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාත් මමත් අපිත් කින්දරත් එක්ක ගිහිලා ජනාධිපති මැදිරියේදීම කරු ජනාත්පාගේ අතට මේ බාර දෙන්න ලැබුවා අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී වූ කුමාර් වෙල්ගම මහතා ඊට දැක්වුවේ මෙවැනි ප්‍රතිචාරයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු අත්සන් කරා මාව විපක්ෂ නායක ධුරයට පත් කරන්න සුදුසුයි කියලා. මම පරණ දේශපාලක දේශපාලඥයෙක් අවුරුදු 22ක් මා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් අවුරුදු 33ක් ආසන සංවිධායකවරේ මම එහෙට මෙහෙට පැනලා නැහැ. ඉතින් මම හිතනවා මම ඒක හුඟක් සුදුසුයි කියලා. මේ අතර විපක්ෂ නායක ධුරය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ආර් සම්බන්ධන් මහතා යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්ත්‍රන් මහතා පවසනවා. विपक्ष नायक दूरे दमल जाति संधाने पार्लिमेंट कंडायम नायक अट दोणे के लिए अपेस्तावरे अभी एलिदरव कर्लतियन्ने तुन्वनिदा पार्लिमेंट रश्वन अवस्था वेदी गरु संबंधन महत्व विपक्ष नायक दूरे पत् करण के लिए अभी बलापुर विपक्ष नायक दूरे संबंधे हिटपु जनाधिपति महिंद राजपक्ष महताद मिलस अदहास पालकला श्रीलंका निदास पक्ष मंत्री संख्या विपक्ष श्रीलंका निदास पक्ष विपक्ष ශ්‍රී ලංකාවේ 8 වෙනි පාර්ලිමේන්තුවේ දියුරුම් දීමේ නනතුරුව නව මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. ප්‍රමුඛතාවය ලබා දීමට කල්පනා කරනවා ජාතික ආණ්ඩුවක් තුල අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තිබුණු ප්‍රතිපත්ති අනපනත් ඉතා ඉක්මනට සම්මත කර ගැනීම. මම දැන් ඉදිරි අවුරුදු 5 ගැන ඉතාම තීරණාත්මක පාර්ලිමේන්තුව බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජාතික ආණ්ඩුවක් පිළිබඳ කාරණේ රටේ මිනිස්සු දැනුවත් වෙනකොට මේ තියෙන සැක සංකා නැති වෙයි කියලා මම හිතනවා. ජාතික ආණ්ඩුවක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අලුත් පාර්ලිමේන්තුව හොඳයි. මම හිතනවා බොහොම සාර්ථක පාර්ලිමේන්තුවක් වෙයි කියලා. මේ පක්ෂ දේශපාලනයේ පසක තියලා ජාතික කටයුතු වලදී එකට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අලුත් දේශපාලන සංස්කෘතියක් මේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉස්සර කාලේ නම් පාර්ලිමේන්තුවේ එච්චර විනයක් කියලා තිබ්බේ නැහැ. මම හිතනවා අපේ කරුජයසූරිය මැතිතුමා කතානායක හැටියට පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කරගෙන හොඳට වැඩ කටයුතු කරගෙන යයි කියලා. අද අග්‍රාමාත්‍යතුමා කරපු ප්‍රකාශයෙන් අලුත් හැඟීමක් ඇති වුණා. ආණ්ඩු පක්ෂය විපක්ෂය ලොකු වෙනසක් ඇති කිරීමට හොඳම අවස්ථාව මේ නව පාර්ලිමේන්තුව කියලා මම හිතනවා. අපි විශ්වාස කරනවා මේ සමගිය මේ එකඟතාවය මේ සම්මුතිවාදය දිගින් දිගටම පවත්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඉතින් පස්සේ අපිට බලතැහැකි කොයි දිශාවටද යන්නේ කියලා. ඉතින් ඒක ප්‍රායෝගිකව කොහොමද ඉදිරියට යන්නේ කියන එක තමයි වැදගත්. අලුත් පාර්ලිමේන්තුව හොඳයි. ලොකු වගකීමක් තියෙනවා. ජාතික ආණ්ඩුව සංකල්පය බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේක ජාතික ආණ්ඩුවකට වඩා සම්මුතිවාදී ආණ්ඩුවක්. මේ රටේ ජනතාවට මම හිතන්නේ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මේ අලුත් දේශපාලන ගමන සම්බන්ධව යහපාලන ආණ්ඩුවේ වැඩසටහන ඉදිරියට සාර්ථකව ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙනවා. වැදගත් තීන්දුව තීරණවලදී අවංකව එයට සහයෝගය දෙන්න. දැන් අපි බලාගෙන ඉන්නවා කවුද මේ විපක්ෂ නායක වෙන්නේ කියලා. අපි යෝජනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සංවිධායක ධුරයටත් නමක් යෝජනා කරනවා. මීට පස්සේවත් අවිනීතවත් පාර්ලිමේන්තුවක් පාසල් දරුවන්ටත් නරඹන්න පුළුවන් මට්ටමේ පාර්ලිමේන්තුවක් ඇති වෙන්න කියන ප්‍රාර්ථනය අපේ තියෙනවා. ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට ලංකාවේ පාර්ලිමේන්තුව පත් කර ගැනීම සඳහා නිරන්තර උත්සාහයක යෙදෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන්. පටන් ගත්ත විතරයි බලමු අපි ඉස්සරහට. ඉතින් ජනතාවගේ ඒ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම අපේ වගකීමක්. සංයුතේ වාදයෙන් මේක ගෙනියන්න තමයි කල්පනාව රටේ තියෙන උග්‍ර ප්‍රශ්න විසඳ
जनता महिंद्रा